විශේෂෙන් මද කතා කරන්න බලාපොරොත්තුව වෙන්නේ ආර්ථිකයේ මේ රටේ ප්‍රධානම ජනකොටසකට ආණ්ඩුව ගන්න සමර තීරණ බලපානය කොයි ආකාරයටද කියලා. ඕනෑම රටක අවිදිමත් අංශයක් තියෙනවා. එම නත්න් ඉංග්‍රීසියන් කියන න ඉන්ෆෝමල් සෙක්ට කියන එක. මේ අවිදිමත් අංශය ඉතාම වැදගත් ආර්ථිකයකට රටක සංවර්ධනයට ඉතා වැගත්. උදාහරණයකට ඉන්දියාව ගත් තම ඉදියාවේ අවිධමත් අංශය හරහා තමයි දළදේශය නිෂ්පාදනෙන් සීයට පනහක දායකත්වය ලැබෙන්නේ. එක කොච්චර විශාලද කියලා හිතන්න පුළුවන්. එවගේම ඉන්දියාවේ සියලුම සේවාවන් වටින්. රැකියාවලින් සීයට අනුවක්ම ඉන්නේ අවිධිමත් අංෂය. එක අපි ලංකාවට සමරල බැලුවම ද දේශය ෂ්පාදනෙන් කොයි තරම් ප්‍රතිශතයක්ද කිය එක තාම අපි හරියට සමීක්ෂණයක් කරලා නෑ. හැබැයි අපේ රැකිය අප්‍රමාණෙන් සීයට හැත්තෑවක්ම රැකයා කරන්නේ අවිදිමත් අංෂයෙන් කිය එක පැදිිව වාර්තා කරලා තියවා. කම්කරු වාර්තාව එකන්නේ. සංක්‍යාලයකන දෙ පාර්ත්මේන්ත්‍ර නිකුත් කරණය ලබ බුලටින් එක දෙදස් හයේ සංඛ්‍යාලේකන ගත්තත් කෘෂිකාර්ම අංශයේ, අවිධමත් අංශයේ සේවයා කරන ප්‍රතිශතය සීයටට අසූ හතරයි විධමත් අංශයේ, සේවාකරන ප්‍රතිශත්තය සීයට දාසයයි. එවගේම කෘෂිකාරම නොවන අවිධිමත් අංක්ශය සේවා කරන ප්‍රතිශතය එ සියට පනස් පහයි විධිමත් අංෂ සේවාරන ප්‍රතිශතය සසියට හත ලස් පායි. අපිට ඉතාගන්න පුළුවන් මේක කොච්චර ලොකු වැදගත් අංශක්ද කියලා රටේ සං ආර්ථිකයට. තොර මොකද අවිධමත් අංක්ශය කියන්නේ. බොහෝ දෙනෙක් සමර්ලාද හරියට මේ තේරුම දන්නතුව ඇති. අවිධමත් අංශය කියන්නේ රජයේ අනුග්‍රහය නො ලැබෙන ඒවගේම රජයේ සුරක්ෂිත භාවය නීතිරීති බලපාන්න නැති. විවිධංග කරණයට ලක්වූ සියලුම ආර්ථික ක්‍රියාවන් සහ එවගේම සුළු ව්‍යාපාරවල් එවගේම සස්වැංගුරැකයා කරන අය අනියම් සේවක පිරිස් මේ ඔක්කමලා ඇතුළත් වෙන්නේ අ අවිධිමත් අංශයට. උදාහරණයක් අඇතම සිල්ලර කඩ ඒවගේම කුඩා කර්මාන්ත එවගේ දෛනික පදනම මත සේවය කරනය ත්‍රීවීල් හිමියන් ඩිමෝබට්ා හිමියන් එවගේ පික්මීබ දුවන මේ තරුණය යතුර පැදදිවල එතොට ස්කුල්වෑන් හයරනය ගොල් ඔක්කම ලයින්නේ අවිදිමත් අංශේ. එතකට මේ සියයට හැත්තෑවක්ම ජීවත් වෙන්නේ මේ අංශේ හරහා. තොර මේ කොච්චර වැදගත්ත කියන එක රට හෙටි අපි තේරුම් ගණ්ඩුවන මේ අපි අවුදු එක හමාරකට කලින් කොෝනා විවසන එනකොට ආණඩුවට මේ ගැන කතා කර අබ. අවවාද කර. අද මේ ආණ්ඩුවේ නිතරම ලොකුවට, ලොකු දෙයක් කෙරවා වගේ පෙන්න්නනවා පොලි අනුපාතය අඩු කරයි කියලා රටේ. අනුපාතය අඩු කරලා මේ රටේ ජනතාවට විශාල වශනයක ඒක හරහා සහනයක් ලබා දුන්න බව ආණ්ඩුව කියනවා. හැබැයි ඇත්ත තත්ත්ය මොකක්ද. අපි දකින්නේ මේක දුප්පත් මිනිස්සු හරහා පොහසතුන් පෝෂණය කරන උපක්‍රමයක් හැටියට තමයි ආණ්ඩුව පොලි අනුපාතය පාවිච්චි කරලා තියෙන්. අපි එහෙම කියන්න හේතු තියෙන. ාතික ඉතිරිකිරීම් බැංකුව ගත්තම ස්ථාවර් තැන් පත්වලට ජතික ඉතිරිරීම් බැංකුවෙන් වාර්ෂික පොලියක් හැටියට දෙන්න සියට පහයි දසම දෙකයි අද. එතකොට මේකට තැන්පත්කරුව හැටියට වැඩියෙන් ඉන්නේ මෙ රටේ විශ්රාමිකයන්ඒවගේම ජේෂ්ඨපුර වැසියන් අමාරුවෙන් රස්සාවල් කරලා කියක් කරි හොයා ගත්තා අය තමයි මේ ජාතික ඉතිරිීින් බැංකුවට ගීල මේ තැන් පත දානය හැයි ලැබෙන සයට පහයි දසම දෙකයි අද. හැ මේ රටේහත නිල උදධමනය සයට හයයි දසම පහයි. සක නිල උද්දමනය ඇත්ත උද්ධමනය සියට අට නමය වෙන්න පුළුවන්. මොකද බාන්්ඩ මිල හරියට පෙන්වා දෙන්නේ නෑනි. එතකොට සියට පහයි දසම දෙක් ගෙවනකොට ස්ථාවර තැන් පත්තකට උද්ධමනය සයට හයයි දසම පහක් නම් ඇත්ත වශෙන්ම මේ ජේෂ්ත පුරවැසියන්ට මේ විශ්‍රාමිකයන්ට ලැබෙන්නේ රීන ඉතිරි කිරීමක්. ඒගොල්ලන්ගේ මුදල්වලට එන ඒ පොලිය රිනගාන වෙන අවුද්ධ අවසාන වෙන කොට එක තමයි යථාර්ථය මේ මිනිසුන්ගේ සල්ලි ආණ්ඩුව හොරකංකරනවා කියලා කියන්න පුළුවන්. අනිත් පැත්තෙන් මහපැන්කුව මේ මුදල් සංචිතය අරගෙන මේ වගේ මුදල් ඉතිරිකිින් බැංකුවට එ විශාල මුදල් ප්‍රමාණය වාණිච බැංකු රහ මේවා නැවත අඩු පොලියට නාය දෙවා. එමයි කියන්නේ අඩු පොලියට අපි නාය දෙෙනවා ව්‍යාපාරිකයන්ට දෙනවා පුංචි. ස්වංග්‍රැ කියයා කරණයට න අඩු පොලිියට නය දෙනවා කියලා අ්ඩුව කියනවා හැබැ ඇත්ත තත්ය මොකක්ද අද වානිජි බැංකුවලිින් තෝරා ගක්ත සමාගම් වලට බ්ලූචිප් කම්පණි කියන ලොකුම සමාගම්වලට එහම නැත්තන් ගජමිතුරන්ට තමන් දන්න අයට ලොකු ලොකු කොම්පනිිකාරයන්ට අනිවාර්යම සියයට පහමාරයි සයට හයයියට හයාමාරය අඩු පොලියට නය දෙන. එලොකු අයට දෙෙනවා හැබැයි මම හානවා කුඩා කර්මාන්තකරුවෙකට. ස්වයං රැකයා කරන කෙනෙකුට. පෞද්ගලික ආයතනයකට. සාමාන්‍යයෙන් ගිහිලා සීයට පහළවකට අඩුව අද බැංකුවකින් තමන්ට පොලියක් සහිත නයක් ගන්න පුළුවන් ගන්න අමාරුයි. මෙ සයට පහමාර හය පොලියට සාමාන්‍ය මිනයෙකුට පොඩි කර්මාන්ත ශාලාවකට කුඩා කර්මාන්තකරුවකට ස්ොයං රැකයා කරන කෙනෙකුට එඒම නැත්තන් අර පොඩි වෑන් එකක්. ද පොඩි කඩයක් කරන මිනිියකුට ඒ සියයට පහමර හයට පොලියට නය දෙනවාද. නෑ සියයට පහළවට ඉහලින් තමයි එක ගණඩවෙෙන් එතකොට ඒ විශ්්‍රාමිකයන්ගෙන් උපයන සීයට පහමාරක පොලියක් ගෙවලා ජාතික ඉදිරිකිරම් බැංකුවෙන් ඒ මුදල්ලා පහු වානිිජ බැංකු හරහා ලොකු අයට අදු පොලිියට ණය දෙනවා. ලොකු ලොහුයි ඉඩම් ගන්න වාහනගන්නවා විකුණනවා හොඳට ඒක ආපව් රෝල් කරලා හම්බ කරන. හැබැයි සාමාන්‍යය මේ අවිධිමත් අංක්ශය මේ රටේ සයට හැත්තෑවක් ජීවත්වෙන විශාල පිරිසක් ඒක යැපෙන් අවිධමත් අංක්ශයට ඒසීයට හයට හතට ඒ පොලියට කිසිම ණයක් යන්නේ නෑ කියෙ එක අපට සහතික කරලා කියන්න පුළුවන්. මොකද ඒ අයට කෙරිින්ම ලැබෙන්නේ විශාල පොලියක් සහිත නයක්. ති මේ මේ හරහා තමයි අපි කියන්නේ දුප්පත් අ දුප්පත් අය හරහා පොහොසතුන් පෝෂණය කරන වැඩපිල්වෙලක් මේ ආණ්ඩුව උපක්‍රමශී ලිව ක්‍රියාත්ම කරනවායි කියලා. දැන් ඒකට ඔප්පු කරන්න මහ බැංකුව මේ වගකීම භාරගත යුතුයි එවගේම ආණ්ඩුවේ මුදල් අමාත්‍යංශයය අමාත්‍යවරු එස්සයලු දෙනාටම මේ වගකීම පැවරේ නොකට පොඩි. සාමාන මහ බැංකව කියවා අපි අඩු පොලියට මේ නයදෙනවා මේ අඩු පොලියට දෙන්නේ මේ අමාරුවෙලාවේද්දී මේ ආර්ථිකය දුවවන්නට පොඩි ඒ කර්මාන්තකරුව ඒවාගේම දේශය ව්‍යාරකය නොදව කරන්න කියලා. පොඩි් ෆිනෑන්ස් කොම්පණිතියවා. ලීසිං සමාගම් තියවා. මේ පොඩි කොම්පනිවලට සාමානය. අවිදිමත් තංක්ශයට නාය දෙන්න නං ඒ පුංචි ව්‍යාපාරවල්. බැක්වලට හිලා නායගන්න ගොල්ලන් අමාරු නිසා සාමානෙන් නන්ස් කොපනියට ඒමනැත්ත ලීසිං කොපනියකට යනවා නායගන්න හැබැයි මේ පුංචි ෆිනෑන්ස් කොම්පනිීවලට අඩු පොලියට ප්‍රාග්ධන මහ බැංකුවෙන් ලබා දෙන්නන්නේ නෑ මේ පුංචි ෆිනන්ස් කොම්පනිසා ලීසිං කොපනිීවලට අඩු පොලියට ප්‍රා්ධන හයාගන්නඩ බැරි නිසා ඒගොල්ලො ඩිබේන්ච කියන ඒ ඉන්ස්්‍රුෙන්න්ට එකක් නිකුත් කරලා ඒගොල්ලො ප්‍රා්ධනය හොයාගන්නන්නේ ඉහලා පොලියකට. මරුවෙන් නිහල පොලියට ප්‍රාගධනය හොයා ගන්න මහාබැංකුවව ඒ අයට අවශ්‍ය ඒ ප්‍රාග්ධනය අඩු පොලියට නොදැන නිසා හල පොලියට ලබාගත්තම ඒක නැවත ඊළන්ට ත්‍රීවීල් හිමියට ඩිමෝ බට්ට හිමියට ස්කූල්වෑන්ඩ් හිමියට එමනද යතුරුපැදි හිමියට සියට පලවයි විසිපාහය අතර පොලියට තමයි ඒ නය දෙන්න සිද්ධ වෙන්නේ. මේක පැහැදිලිව පේන්නේ මහබැංක්කුව රජය ඒ ප්‍රතිපත්තිය අවශ්‍ය ඕනය කමින්ම මේ පුංචි ආයතනවලට මේ මූලි ආයතනවලට අවශ්‍ය ප්‍රාගධනය නොදමින් ඒ හරහා මේ අවිදිමත් අංශයට මේ ස්වංග්‍රකයා කරන දේශය කර්මාන්ත මේ කුඩා කර්මාන්තවලට අවශ්‍ය ප්‍රමාණය අඩුපොලියට නය ලබා දෙන්නේෙ නැහැ කියන එක. මේ අපි නැවත තහවරු කරනවා මහබැංකුව දැනට දාලා තියන ෆිනන් කොම්පනිවට ලීසිං කොම්පනනිවල්ට ලා තියන සපලපොලිය සියයටට තිස් දෙකයි. ඒෙම පැදිල පේනවා සියට පහමාරට දැන් නායදනව කිය කිවට ෆිඩන් කොම්පිනිවල ලීසි කොම්පරිවට මහම ැන්කගෙන ට තිස් දෙකෙෙන් පහල නායදෙන්ට ඕන කියලා. එකනේ මහ බැංකෝ පිළිගන්නවා ඒවාගේ ආයතනවලට අඩු පොලියට ප්‍රාගධන හොයාගන්න බෑ ඔවුන් ගන්න ඒ ලබා දෙන මුදල් ලබා දෙන නය කියල පොලියට යනවා කියනෙ එකත් මහ බැංකෝ දැනගෙන ආනඩුව දැනගෙන මේ වෙනසක් කරන්නේ නෑ දැන්වෙන කොට නිකුත් කරලා තියන. තක්‍රලයක නුව ලියාපදිංචිකරපු ත්‍රීවල් වලට එ නතන් යතුරු පැදිවලට තියන පොලි ප්‍රමාණය සියයට විසි් පහයි. එතකොට කෙනෙකුට පාවිච්චිකරපු ත්‍රීවිල් එකක් තර්ගෙන ස්වයංග්‍ර කියවක් පටන්ගඩ ගියාන තරුණෙක් එයායට සියට විසි් පහක පොලියක් ගෙවන්ඩ වෙනවා ඒ ලිස්ස එකක් දන්නවන. හැබැයි ආණ්ඩු කියන සියයට පහමාරට දැන් නාය ගන්න පුළුවන් කියලා. නිත් පැත්තෙන් සාමානෙන් වැෑණ එකක් දන්න න නිස්කුල් වෑන්දුුවන්න සියට එක්දා සමසි අනුපහෙන් පහල පරණ වෑණ එකක් ගණ්ඩ ගියාන සියට විශ්සක පොලියකට ගණ්ඩ සිණයක් ගණඩ සිද්ධ වෙනවා. එනිසා මේක ඉතා බරපතල ප්‍රශ්නයක්. අනිත් පැත්තෙන් අද රටේ අපි දන්නවා බොහෝ දෙනෙකුට තමන්ගේ ආදායම් මාර්ගා හිමිවෙලා මේ දෛනික වැටුවලින් ජීවත්වෙන. ඒවගේම අනියම් සේවාවන් වල ඉන්න අය ඒවගේම කුඩා කර්මාන්ත කරණය ඒවගේම විධ ශේෂත්‍රයන් වල වැඩ කරණට තියන ගැටලු නිසා සමාර් ගෙවල් වල තමන්ගේ රත්තරම් බඩු උකස් කරට සිද් වෙලා තියනෙන අපි දකිවා අර ලොක්්ඩවන්්වලින් අරපු දස්සල ලොකම පොලි තියෙන්නේ ඒ නය දෙෙන ආයතන වල හැබැයි මේ අඩු පොලියට නය දෙනවා කියලා කිව්වට අද රත්තරම් බඩු උකස් කරන්ට ගියාම මූලි ආයතනයකට ැංකට ගියම සියයටට පහලවයි සාමානෙන් හැබැයි සියට දහයයි පහලව අත හැබැයි හැමෝටම කියල බැංකවලින් ඒ අශ්‍ය මුදල් ප්‍රමාණය ගන්න බෑ නිසා ගොඩක්ට අයන්නේ මූලියයා යතනයක ගම්බල මූලයා යතනයකට ගියාම සාමානයෙන් රත්තරම්බට උකස් කරන්න ගියාම වාර්ෂික පොලිය සීයට විසි පහක් අය කරනවා. එතෝට ලංකාවේආණ්ඩුව කියන සියයට පහයි හයයි හතයි අතර, පොලි අඩුවෙලා තිනෙන ඕන කෙනෙකුට අඩු ගානකට නයක් අරගෙන තමන්ගේ ව්‍යාපාරය කරන්න පුළුවන් කියලා. හැබ ඒක සාමාන්‍ය මිනිස්සුන්ට ලැබෙන් නැති බව ඉතාම පැහැදිලිව අපට පෙනී යනවා. ති මේකේ බරපතල ප්‍රශ්නයක් තියනවා එනිසාපී රජයෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ ඊයේ මහ බැංකු වාර්තාාව පාර්ලිමෙන්තුවේ සාකච්ඡා කර ආ්ඩුව දැනගට ඕනේ මහ බැංකුව හර හරි උපදෙස්දීලා මේ හොලිය අනුපාතය විශ්නාාමිකයන්ගේට ගෙවන අද රිීන පොලිය බැලුව ඒත්තෙන් විශ්්‍රාමිකයන් බංකලොත් කරන අතර මෙරටේ අවිමමාත් තංශයේ සියට හැත්තෑවක්ම ජීවත්වන අවිධිමත් තංක්ශයට සීයට විස්සකට ඉහල පොලියකට නයක් දන්න සිද්ධ වෙනවා ඇ එනිසාම එක ලොකු පරතරයක් තියෙනවා අපි පැහැදිලිව කියනවා. මේක දුප්පත් මනිසු හරහා පොහොසතුන් පෝෂණය කරන වැඩපිළිවෙල වහම නතර කරලා සාධාරණ. සාධාර්න ක්‍රමයකට මේක යොමු කරන්න කියලමා අපි ඉල්ලා සිටිනවා.